මුදල් අමාත්‍යාංශයේ යටතේ we have to get a mid term financial review ඒක තාම ලැබිලා නැහැ මොකද ජූනි මාසේ අවසන් වෙලා තියෙන්නේ ඉතින් මම බැලුවේ ඔබතුමත් ඉන්න නිසා මේ වෙළඳැම්මත් ඉන්න නිසා ඒ අවස්ථාවේදී අපිට GSP plus ප්‍රගතියක් දැනුම් දෙනවාද කියලා ඒක මෙතෙන්ට බලපානවා මොකද විශේෂයෙන්ම ඒ අනතුරුදා හැංගීමෙන් පස්සේ LTT සිරකරුවන් නිදහස් කිරීමේ මේ යම්කිසි පාලනයක් ඇති වෙලා තියෙනවා ඒත් ඊයේ ඇතුනේ සිද්ධියේදී සුප්‍රක අපේ වෘත්තීය සමිති නායකයෙක් වන ජෝසෆ් ස්ටැලින් යුරෝපීය සංගමේ දන්න පුද්ගලෙක් 2016 මම මේ ගැන සාකච්ඡා කරන්න ගියද්දි එතුමත් අපේ මේ අර වෙළඳ කලාපේ සංගමේ අයත් ඔක්කොම එක කතා කරා දැන් මෙතන ඇත්ත වශයෙන්ම යුරෝපීය සංගමේ කම්කරු සංගමේ ජාත්‍යන්තර කම්කරු සංගමෙන් මේක සිදු වෙන්න යන මොකද මෙතන කිසිම නීතියක් නැහැ ඉතින් මම කැමති අහන්න විශේෂයෙන්ම මුදල් ඇමතුමාට මේ පිළිබඳ වෘත්තීය සමිතිය එක්ක විගහට සාකච්ඡා කළා පොලිසිය පිළිබඳත් කොමිටියක් පත් කරන්න නැත්නම් මෙතනින් කළා තියෙන හොඳ වැඩ ටික එක සැරේම හේදිලා යන්න පුළුවන් රණවික්ෂම මැතුමා සඳහන් කළ කාරණාව we will be tabling that report in fact we had thought that we could have a debate this month but definitely we can have a debate early next month තරාතිරම කුමක් වුණත් නීතිය කඩනවා නම් ඒකට පොලිසිය ඉඩ දෙන්නේ නැහැ දැන් මේ වැඩ වර්ජන සහ රැස්වීම පවත්වන එක තහනම් කරලා තියෙන්නේ දේශපාලඥයෝ නෙමෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා ඔහු තමයි පොලිස්පතිතුමාට ඉතා පැහැදිලි නියෝගයක් දීලා තියෙනවා මේ රෝග ව්‍යාප්ත වෙන නිසා රැස්වීම සහ උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි කියලා. ඉතින් ඒක නිරෝධායන පරිත්‍යාගයේ යටතේ ඔහුට ඒ නියෝගය දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පොලිසිය කළේ ඒ කාර්යභාරය ඉෂ්ට කරන එක පමණයි. ඉතින් තරාතිරම කුමක් වුණත් ඉදිරියේ වුණත් උද්ඝෝෂණ කරනවා නම් රැස්වීම කරනවා නම් අපි අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. ඇත්ත වශයෙන්ම රැස් වෙන්න මූලික අයිතිවාසිකමක් තියෙනවා. අනික ක්වොරන්ටයින් පනත යටතේ කවුරුවත් බලෙන් එවන්න බෑ. මුලතිව් හරි කොහේ හරි ඇත්ත වශයෙන්ම ක්වොරන්ටයින් පනත යටතේ එහෙම බලයක් නැහැ. එතකොට ක්වොරන්ටයින් පනත යටතේ රෙකුලාසි හදනකොට මූලික අයිතිවාසිකම් වලට අනුකූලව රෙකුලාසිය හදන්න තියෙන්නේ. So either you have to change the law then. You have to change the law otherwise you must have a PCR test. මේකට PCR test එකක් කරලා නැහැ. මේකයි තියෙන්නේ. If you change the law that's a different matter. මං අහන්න කැමතියි ගරු කතානායකතුමනි කොහොමද ඇන්ටිජන් ටෙස්ට් එකක්වත් කරන්නේ නැතුව කොහොමද PCR ටෙස්ට් එකක්වත් කරන්නේ නැතුව තීන්දුව කරන්නේ ඇප ලබා දුන්නු ඒ උද්ඝෝෂණ කරයි කියලා චෝදනාවට ලක් වුණු ඒ සියලු දෙනාම ජෝසෆ් ස්ටාලින් මැතිතුමා ඒ වගේම මහා සංගරත්නය ඇතුළු ඒ වගේම කාන්තාවන් යම් ප්‍රමාණයක් ඇතුළු කොහොමද ඒ ප්‍රමාණය පොලිසිය තීන්දුව කරන්නේ නිරෝධායනය කරන්න ඕනේ කියලා මේ රටේ කැලෑ නීතියක් නේ තියෙන්නේ මේ රටේ නීතියක් නැහැනේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් පොලිස් ප්‍රතිවරයාට ලබා දී තිබෙන නියෝගයේ අනුව තිබෙන්නේ විරෝධතා සහ උද්ඝෝෂණවලදී කොවිඩ් වසංගත තත්ත්වය පැතිරී යාමට වැඩි ඉඩකඩක් තිබෙන බැවි. ඒතර ගරු කථානායකතුමනි මේක එහෙමනම් බස් රථයේ තෙරපිලා යනවා. ඊයේ දිනේ අපි දැක්කා බැසිල් රාජපක්ෂ ගරු අමාත්‍යතුමා දිවුරුම් දීමේ හේතු කොටගෙන නගර ගණනාවක තෙරපිටරපි සුබ පැතුම් ඉදිරිපත් කරන අවස්ථාව අපි දැක්කා. ඒතොර දැන් මේක නිශ්චිත වශයෙන්ම මේ නිවේදනය දේශපාලන දඩයමක්. මේක දේශපාලන නීතියක්. ජනතාවගේ සාධාරණ විරෝධතාවයන් සහ උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සඳහා දක්වන ලද නියෝගයක්. ඒ වගේම ගරු කථානායකතුමනි මේ නියෝගය නිරෝධායන පනතටත් ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වලටත් පටහැනි නියෝගයක්. ඒ වගේම ඊයේ වත්තරමුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගනු ලබන 33 දෙනත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරාට පසුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිශ්චිත ලෙස ඉල්ලනවා පොලිසිය නිරෝධායනට ගෙන යාම සඳහා අවසර දෙන්න කියලා. නමුත් ඒක ප්‍රතික්ෂේප කරනවා. එසේ ප්‍රතික්ෂේප කර තිබියදී පොලිසිය බලහත්කාරී ලෙස එමාය බස් රථවල නංවා මුලතිව් ප්‍රදේශයට අරන් ගොස් තිබෙනවා දැන් නිරෝධායන සඳහා. ඔබතුමා දන්නවා සමහර කාන්තාවන්ගේ ඇඳුම් මිරිලා නේද? හැබැයි ඔබතුමාට සමහර කාන්තාවන් පිළිබඳ විශාල ලෙන්ගතුකමක් ඇති වුණා. ඒක මනුස්සත්වයේ. මම කියන්නේ වැරදි නෑ. ඒක මනුස්සත්වෙනේ. ඔබතුමා මනුස්සත්වයේ හේතු කොටගෙන සමහර කාන්තාවන් පිළිබඳ ලෙසාර ලෙන්ගතුකමක් ආදරයක් බැඳීමක් නිර්මාණය වුණා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ වගේම තවත් කාන්තාවන් ඇඳුම් ඉරලා ගවුම් මිරලා ගෙනියනවා. නමුත් ඔවුන්ට එහෙම ලෙන්ගතුකමක් ආදරයක් ඔබතුමාගේ ඇති වෙන්නේ නැහැ. එනිසා වහම මේ අයලි කැඳවීම සඳහා ඔබතුමා කටයුතු කරන්න කියලා මා ඉල්ලා හිටිනවා. නිරෝධායනයට යවනවද නැද්ද කියලා තීරණය කරන්නේ පොලිසිය නෙමෙයි.
ඒක තීරණය කරන්නේ PHI මහජන සෞඛ්‍ය බලධාරියා විසින්. ඔහු තමයි කියන්නේ මේ ඔහුව නිරෝධායනය කරන්න අවශ්‍ය නැද්ද? එහෙම නැත්නම් ඇන්ටිජන් ටෙස්ට් එක කරනවද? එහෙම නැත්නම් නිවාසයේ නිරෝධායනය කරනවද සහ මධ්‍යස්ථානයක නිරෝධායනය කරනවද කියලා. ඉතින් ඒ අනුව ඔහුගේ තමයි උපදෙස් පරිදි තමයි පොලිසිය අරන් ගියේ මුළු තිව් වලට. අපිට ඕන කරන්න අපිට ඕන හින්දා නෙමෙයි. පොඩකින් මම තාම ඉවර නැහැ. ඉතින් ඒක නිසා ගරු කතානායකතුමනි, ගරු අනුරකුමාර දිසානායකතුමනි, ඔබ තමා කිව්වාර කාන්තාවන්ට ඇඳුම් අරන් ගියයි කියලා. නමුත් ඒක සම්පූර්ණ වැරදි. ඔවුන් යනකොට මට ඒකාන්තව නෙමෙයි, ඒකාන්තවට ඉස්සෙල්ලා එයාගේ පොඩකින් බලන්න, එයාගේ නීතිඥවරයා අහගන්න. එයාගේ නීතිඥවරයා තමයි මට කතා කරලා කිව්වේ මේ වගේ බාණ්ඩ නැහැ කියලා. එතකොට මම කලේ පොලිස්පතිතුමාට කියන එක පමණයි. මම කිසි දෙයක් කළේ නැහැ. මං කලේ පොලිස්පතිතුමාට කියන පමණයි. මෙතෙන්ද කළා නම් ඔබතුමා කියයි ස්ටාලින්ට ඇඳුම් අරන් ගියා කියලා මම. ඒක නිසා තමයි ඒක කළේ නැත්තේ. පොදු වැදගත්කමක් සම්බන්ධව විවාදයක් ගියාම ඒ ගැන අවස්ථාවක් දෙන්න. දැන් මෙතුමා කිව්වා මෙතුමා මුලති වෝල්ට අර තියෙනවා ඊ අතරංගොඩ ගත්තොය. අර ප්‍රූමියන් සමාරිය වැරිය නු බණ්ඩාරවලට. මොකද මට වගකීමෙන් කියන්නට පුළුවන් කිසිම සෞඛ්‍ය බලධාරියෙක් උසාවිය ඇතුලේවත් උසාවියෙන් පිටතවත් හිටියේ නැහැ. කිසිම PHI නිලධාරියෙක් එතන හිටියේ නැහැ. ඇන්ටිජන් පරීක්ෂණය, PCR පරීක්ෂණය, නිරෝධායනය කරන්නේ කොයි ආකාරයටද, ඒ තීන්දුව ලබා දෙන්නට කිසිම නිලධාරියෙක් හිටියේ නැහැ. එතන ඔබතුමා ඔය සඳහන් කරපු නිරෝධායන නීති, ඔය කොවිඩ් නීති, දිවුරුම් දීම් වලින් පසුව පැවැත්වෙන ප්‍රිය සම්භාෂණ වලට, ඒව සැමරීම් වලට, ඒවට අදාළ නැද්ද? ඒවයේ රතිඤ්ඤපත්තු කර කර විශාල ප්‍රමාණයකට ඉන්න පුළුවන්ද? ඒ දිවුරුම් දීමෙන් පසුව වැඩ බාර ගැනීමේ ස්ථානයේ එතන නිරෝධායන නීති මොකද? ඒව කඩ කරන්න පුළුවන්ද? කරුණා කරලා මේ කරපු වරද නිවැරදි කරන්න. අනුර කුමාර දිසානායකතුමා, ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම කඩු වෙලා අපේ ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා විසින් මා වෙත නැමා වෙත ඉදිරිපත් කරපු නෙවෙයි, සභාව වෙත ඉදිරිපත් කරන ලද අත්අඩංගුවට කෙසේ වුවද උද්ඝෝෂණ සහ විරෝධතා අත්අඩංගුවට ගන්නවා යයි කියපු ඒ ගැනීම පිළිබඳ ඔබතුමා කියපු එක අපි අපි කොහොම ඔබතුමා ගන්නවා අපි කරනවා. එහෙනම් ඔබතුමා ගන්නවා අපි කරනවා. ඒක පිළිබඳ මොකද ගරු ඇමතුමා මම ඔබතුමාට කියන්නේ ආ ඔබතුමා ගන්නවා අපි කරනවා. හැබැයි නීතිය කියන්නේ ඔබතුමාගේ ඔළුවේ පැලවෙන මනස්ගත නෙවෙයි. නීතිය කියන්නේ මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා දීලා තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්මත කරලා තිබෙන අනපන. ඒ නිසා නීතියට යටත්ව අපි බලමු. එහෙම නැත්නම් මට ඊළඟට යන්න වෙනවා. හා. පෙස්සම ඉදිරිපත් කරන්න. පෙස්සම ඉදිරිපත් කරන්න. පෙස්සම ඉදිරිපත් කරන්න. පෙස්සම. මේක තමයි කතානායකතුමනි තිබුණ රටේම පෙස්සම. මම මේ රටේම තිබුණ ජනතාවගේ පෙස්සම ඔබතුමාට කියන්නේ. කෙසේ වුවත් ගරු කතානායකතුමනි විදුලිපුර කෙසල්ගමු කන්ද අංක 27 දරන ස්ථානයේ පදිංචි BKA සිරියාවත මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි. ඒ වගේම සරත් වීරසේකර මැතිතුමා රටනම ඉදිරිපත් කරපු පෙස්සම පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.